ආර්ථික අරුබුදේ හමුවේ ජනතාව පීඩනයට පත්ව ඇති මොහොතක රජය පනවා ඇති බදු ප්‍රතිපත්තිය අත්නොමතික බව වෘත්තීය සමිතිය පවසනවා. වැඩි ඡන්දෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත මෙවසරේ ජනවාරි මාසයේ ක්‍රියාත්මක වීමත් සමගයි වෘත්තිකෙන් නව බදු ප්‍රතිපත්තියට එරෙහිව විරෝධතා ආරම්භ කළේ. උග්‍ර ජීවන වියදම හමුවේ රජය පනවා ඇති මෙම බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වෘත්තීය සමිතිය අද දිනේ ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කර තිබෙනවා. පසුගිය ජනවාරි 23 වනදා සිට සතියක කාලයක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මින් පෙරද කළු සතියක් ප්‍රකාශයට පත් කර තිබූ අතර ඒ සඳහාද බොහෝ පාර්ශ්ව සහය පළ කළා. ඛනිජ තෙල් වරාය ජල විදුලි සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක් අද පැවැත්වෙන විරෝධයට සහය පළ කරන අතර ඒකාබද්ධ උද්ඝෝෂණයක්ද අද පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අද සිට කළු සතියක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. දින කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සියලු රාජ්‍ය සේවකයන් සහ අනිකුත් විවිධ වෘත්තීය සමිති එකතු වෙලා ඒ කරන දැවැන්ත විරෝධතාවයට සෞඛ්‍ය සේවකෝ විදියට අද අපි පරිම පිරිසක් සම්බන්ධ වෙනවා. ඒිනුත් ආණ්ඩුව ඒ කටයුතු නවත්තන්න කටයුතු කරන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම මේ රටේ සියලු රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හෙදෙහෙදියන් ඇතුළු සියලු කාර්ය මණ්ඩල සම්බන්ධ කරගත්ත දැවැන්ත විරෝධතාවක් පළවෙනිදා දින මුළු රටේම රෝහල් ඉදිරිපිටදී අපි පවත්වන්න කටයුතු කරනවා. බදු ප්‍රතිපත්තිය ඇතුළු මේ සමස්ත ක්‍රියාමාර්ගවලට එරෙහිව අපි ඒ ක්‍රියාමාර්ගයට යන්නේ. බදුපතිපත්තිය අකුලා ගත්තේ නැත්නම් මේ රටේ දෙවන්ත ක්‍රියාමාර්ග ගැනීමට මේකට සලසුම් කළා තියෙනවා. තැපැල් ඡන්දය සලකන කිකීම සඳහා දින නියම කළා තිබ්බා. තැපැල් ඡන්දේ පැවැත්ම ආදාර ඡන්දපතිකා මුද්දනය අද රජයේ මුදලාපතිවරයාට බලපෑම් කළා. ඒ ඡන්දපතිකා මුද්දනය අද අඩපණ කළා. අද නවත්තලා තියෙනවා. ඉතා සුදු කල්ලියක් විසින් මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාද ආදී අයිතිය අද පොලිස් ආරක්ෂාව තර කර තිබුණා. නව බදු පනතට එරෙහිව හැටන් නගරයේ බැංකු සෙවකින් අද කළු ඇඳුමින් සැරසි සේවයට වාර්තා කර තිබුණේ මෙලෙසින්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.